आय भुवन्, मम मे वेनकोट यूरोपा संचारेकट ऐविल्ला इतालिये रोमे मम मे वेनकोट इन्ने एकट एकेने मम ऑस्ट्रियाव इतालिये सह आयरलांते कियन रटवलवल शोस् किहिपेकट आवे। इतिं कोरोना वायरस तत्ते उग्र वीमत एक्क ලංකාවෙන් පනවපු තහනමට මට ලංකාවට යන්න දැන් විදියක් නැහැ. මොකද මම ලංකාවෙන් එනකොටම මම මාර්තු 16 වෙනිදා කියන අද ලංකාවට යන්න ටිකට් එක රිටර්න් ටිකට් එක දාගෙන මම ආවේ. නමුත් අන්තිම දවස් කිහිපේදී ඉතාලියේ තත්ත්වය ටිකක් උග්‍ර වෙච්ච නිසා ඉතාලියේ තිබ්බ අන්තිම ෂෝස් කීපය කැන්සල් කරන්න වුණා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ ලංකාවේ නිරෝධායන කටයුතු පටන් ගත්තා. කොහොමත් අද යන්න බලාපොරොත්තුවෙන් හිටියා. ලංකාවට ගිහිල්ලා නිරෝධායන කටයුතු වලට සහයෝගය දක්වලා එතනින් රිලීස් කරාට පස්සේ ගෙදර යන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. නමුත් මේ වෙනකොට ලංකාවේ ඒවා තහනම් කරලා තියෙන නිසා ඉතාලියේ සහ අනෙක් යුරෝපා රටවල් වලින් එන එක ලංකාවට එන්න අවසරය දෙනතුරු මට යන්න විදියක් නැහැ. කොහොම වුණත් ඒ අවසරය ලැබුණට පස්සෙත් ඒ විදියටම ඒ නිරෝධායන කටයුතු වලට ලංකාවේ නිරෝධායන කටයුතු වලට සහයෝගය දක්වලා එතනින් රිලීස් වෙලා යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතාලියේ තත්ත්වය මේ වෙනකොට තත්ත්වය කියනවා නම් මේ කොරෝනා වෛරස් එක ගැන මාර්තු 14 වෙනිදා, ඒ කියන්නේ ඊයේ මේ පෙරේදා චීනෙන් ආවා ඩොක්ටර්ස්ලා 25 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක්. ඒගොල්ලෝ ඇවිල්ලා රෝමයේ තියෙන ලොකු හොස්පිටල් එකක් තියෙනවා ලොස් පලන්සානි කියලා. ඒක තමයි බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය. ඉතින් එතනට ඇවිල්ලා ඒගොල්ලෝ වීඩියෝ එකක් රිලීස් කරා ලා රෙපොබ්ලිකා කියන පත්තරයට අයිති YouTube චැනල් එක මාර්ගයේ. එතනදී ඉතාලි ජාතික වෛද්‍යවරයා කිව්වේ ඒ මාර්තු 14 වෙනිදා ඒ වීඩියෝ එක රිලීස් කරන වෙලාව වෙනකොට රෝමයේ ඒ ලොස් පලන්සානි කියන හොස්පිටල් එකේ කොරෝනා වෛරස් පොසිටිව් අය, කියන්නේ වැළඳුණ අය 99 දෙනෙක් ඉන්නවා කියන එක සහ 26 දෙනෙක් ඒ 14 වෙනිදා ඒ වෙලාව වෙනකොට ඩිස්මිස් කරලා තිබුණා, කියන්නේ හොඳටම සුව වෙලා ඒගොල්ලන්ව ගෙවල් වලට රිලීස් කරලා තිබුණා කියන එක. ඉතින් දැන් අද නෙමෙයි ඊයේ මාර්තු 15 වෙනිදා වෙනකොට, මාර්තු 15 වෙනිදා හවස 6 වෙනකොට ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ තියෙන විදිහට පොසිටිව් අය, කොරෝනා වෛරස් පොසිටිව් අය 20603 කුත් මරණයට පත් වෙච්ච අය 1809 කුත්, ඒ වගේම හොඳ වෙලා සුව වෙලා ගෙදර ගිය අය 2335 කුත් ඉන්නවා කියලා තමයි ඒ වෙබ්සයිට් එකේ සඳහන් වෙන්නේ. ඕනම කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. මේක ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් salute.gov.it. මේකල සලූතේ කියලා කියන්නේ සෞඛ්‍යයට අදාළ දෙයට සලූතේ. නමුත් ඒක ඉංග්‍රීසි වලින් කියනවා නම් salute. ඉතින් ඒ වගේම ඉතාලියේ මේ වෙනකොට අත්‍යවශ්‍ය සේවාවන් තමයි පවත්වමින් යන්නේ මුළු රටේම. ඒ කියන්නේ සුපර් මාකට්ස්, මාකට්ස්, එතකොට ෆාමසි, බැංකු වගේ අත්‍යවශ්‍ය සේවාවන් ඉතාම හොඳින් ඒ කටයුතු කරගෙන යනවා. සහ මට ඉස්සෙල්ලා කියන්න අමතකුණා, ඒ අර චීනෙන් ආපු ඩොක්ටර්ස්ලා කිව්වේ ඉතාම හොඳින් මෙහි නිරෝධායන කටයුතු සහ
මේ රෝගය වැළඳිච්ඡායට ඉතාම හොඳින් ප්‍රතිකාර කරමින් යනවා කියලා ඉතාලියේ සෞඛ්‍ය අංශය. මොකද ඒගොල්ලන්ට ඉතාලියට අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා කියන එක තමයි ඒගොල්ලෝ කිව්වේ. ඒක ආයි එතනින් එහාට ඒක ගැන කිසිම සැකයක් ඒගොල්ලන්ටත් නැහැ, සහ ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැති එක තමයි කිව්වේ චීනෙන් ආපු ඩොක්ටර්ස්ලා කණ්ඩායම. ඉතින් දැන් මෙහි පරිස අවට මේ වෙනකොට තත්ත්වය ගැන කියනවා නම්, බස් සේවාව සහ ට්‍රේන් සේවාව, දුම්රිය සේවාව සියල්ලම නිසි පරිදි අදාළ කාලසටහන් වලටම ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. හැබැයි වැඩි දෙනෙක් පාරේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද තමන් ඒ කියන්නේ රෙස්ටුරන්ට්, පබ්, බාර් ඒ සියල්ල වහලා දාලා තියෙන්නේ, වහන්න කියලා නියෝග කරා. ඒවල එතකොට වැඩට යන කට්ටිය යන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙවල් වලටම වෙලා ස්වයං නිරෝධායන කටයුතු වලට නිරත වෙන්න ඕන. පාරේ කීප දෙනෙක් වගේ තමයි යනවා දකින්න හම්බ වෙන්නේ. මම මේ ඉන්න ගෙදරට ඇත්තරම මේක අපාර්ට්මන්ට් එක මෙතනට පේනවා. මේ ප්‍රධාන පාර, මෙතන ප්‍රධාන පාරක් තියෙනවා, එතන ඒක පේනවා. බස් වල වුණත් දකින්න හම්බ වෙන්නේ. බස් ඇතුලේ 3 දෙනෙක් හෝ 4 දෙනෙක් වගේ තමයි දකින්න හම්බ වෙන්නේ. සාමාන්‍යයෙන් බස් එකක් පුරෝලා දවල්වරුවට සෙනඟ බොහෝ වෙලාවට යනවා අපිට මීට කලින් දකින්න හම්බ වුණා. කොහොම වුණත් සුපර් මාකට්ස් වල ඉතාම හොඳින් බඩු තියෙනවා කියලා තමයි මේ දැන් ලංකාවේ සියලු දෙනා කිව්වේ. කිසිම බඩුවල අඩුවක් තිබුණෙත් නැහැ. සහ සුපර් මාකට් ඇතුළට මේගොල්ලෝ ගන්නේ ඉතා සීමිත ප්‍රමාණයයි. පිරිසක් එකපාර ගන්නේ 3 දෙනෙක් හෝ 4 දෙනෙක්ට වඩා ඇතුළට ගන්නේ නැහැ. අනිත් කට්ටිය එළිය පොලිමේ ඉන්නවනේ. ඒ කට්ටිය ගොඩක් වෙලහට පොලිම ගොඩක් දිගයිලු. මොකද හේතුව මීටරයක දුරින් තමයි එක එක්කෙනා ඒ පොලිම තියාගෙන ඉන්නේ කියන එක. ඕව තමයි ඉතින් දැනට ඉතාලියේ මේ කොරෝනා වෛරස් එකත් එක්ක තියෙන අප්ඩේට් එක. මං ගැන අහලා බලපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි. මං හොඳින් ඉන්නවද, කොහෙද ඉන්නේ කියන එක මං ගොඩ දවසකින් මං මගේ Facebook page එකේ අප්ඩේට් එකක් දැම්මේ නැහැ. මම ඉතාම හොඳින් ඉන්නවා. මම ගෙදරට වෙලා ඉන්න, එළියට යන්නේ නැහැ. අනිත් එක මතක් කරන්න ඕනේ, මෙහි අයට එළියට යනවා නම් ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් එකක් තියෙනවා, ඩවුන්ලෝඩ් කරලා ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා, තමන්ම ෆිල් කරලා අස්සම් කරලා මොකක් වෙනුවෙන්ද මේ තමන් යන්නේ කියන එක ඒක අපි ලියලා තියෙන්න ඕන. හදිසිවත් පොලිසියෙන් ඒ අයව නවත්තලා ඇහුවොත් කොහෙද යන්නේ කියලා ඒ ඇප්ලිකේෂන් එක පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ ඇප්ලිකේෂන් එක පෙන්වුවේ නැත්තම්, එහෙම එකක් තිබුණේ නැත්තම් ඒ අයට දඩ ගහනවා. එහෙම දඩ ගහවුවා කියලා වාර්තා වෙච්ච කීප දෙනෙක්ම හිටියා. ඉතින් ඒ වගේ ක්‍රියාමාර්ග මේ රජයෙන් මේ වෙනකොට අරගෙන තියෙනවා. ඉතින් බහුතරයක් ගෙවල් වලට වෙලා ඉන්නවා. දැන් ඊයේ රෑ මේ පාර දෙපැත්තේ මේ අපාර්ට්මන්ට්ස් කීපයක්ම තියෙනවා. ඊයේ රෑ මට ඒක වීඩියෝ කරගන්න හම්බ වුණේ නැහැ. මේගොල්ලෝ ලයිටර්ස් පත්තු කරගෙන හැමෝම ලයිටර්ස් පත්තු කරගෙන මේගොල්ලෝගේ ජාතික ගීය මේගොල්ලෝ ගායනා කරා. ඒක මට ඇත්තට මේ වෙලාවේ වීඩියෝ කරගන්න වුණේ නැහැ. ඒක හරි ලස්සන දෙයක් වුණා. මොකද සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ඒ කියන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන් ඒ දේ ඒ හැඟීම ප්‍රකාශ කරන්න ඒගොල්ලෝ ඒ කරපු දේ ඒක කවුරුවත් කියලා කරපු දෙයක් නෙමෙයි. ආයි පාරක් ඒක සිද්ධ වුණොත් මම ඒක වීඩියෝ කරලා මම මගේ Facebook එකේ සහ YouTube channel එකේ මම දාන්න උත්සාහ කරන්න. අනිත් එක තමයි දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ රෙස්ටුරන්ට්, පබ්, බාර් වහලා කියලා කිව්වහම, බාර් කියලා කියන්නේ ඇත්තරම ලංකාවේ වගේ බාර් නෙමෙයි මෙහික. බාර් කියලා කිව්වහම මෙහි බාරකකට අයිති වෙනවා සොෆ්ට් ඩ්‍රින්ක් වල ඩ්‍රින්ක්ස් වල ඉඳලා, ඒ කියන්නේ කෝපි වල සිට ඇල්කොහොල්, ලිකිය, ලික ලිකිය ඒ සියල්ල වෙනකම්ම අදාළ වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රධානම පානයක් තමයි මේ කෝපි කියන එක.
මේ කෝපි සංස්කෘතියක් තියෙන්නේ. මම මේ නොදන්න අය වෙනුවෙන් කියන්නේ මේ ඉතාලියේ දේවල් නොදන්න අය වෙනුවෙන්. මම ඉගෙනගත්තු දේවල් ගොඩක් තියෙනවා මේ ඉතාලියේ මේ කීප වතාවක් සංචාරය කරපු අවස්ථාවක් නිසා. ඉතින් ඒ එළියට ගිහිල්ල කෝපි එකක් බොන්න අවස්ථාවක් මේකට හම්බ වෙන්නේ නැහැ මේ දවස් ටිකේම. කොහොමහරි මං ගැන තොරතුරු අහපු හැම දිනාටම ගොඩක් ස්තුතියි. මම තව ඉස්සරහටත් මම මේ විදිහේ අප්ඩේට්ස් මං කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් හැම දෙනාගේම ඉල්ලා සිටින්න තියෙන්නේ ලංකාවේ සිටින සියලුම දෙනාගෙන් ඉල්ලා හිටින්න තියෙන්නේ ගෙදරටම වෙලා ඉන්න කොහෙවත් යන්න කරන්න එපා. මොකද අපි හිතනවට වඩා මේක හරිම ඉක්මනින් පැතිරෙන ස්වභාවයක් තියෙන්නේ. මුළු රටකටම විනාශය ළඟා කර දෙන්න පුළුවන් අවස්ථාවක් මේක ඉතා ඉක්මනින්. මොකද අපි හැමෝම දන්න දෙයක් දැන් ඉතාලිය වගේ රටකට තියෙන පහසුකම් නෙමේ අපේ රටට තියෙන්නේ. මොකද අපේ ඉතාලිය කියන්නේ දියුණු වෙච්ච රටක්. අපි ඇවිල්ලා තාමත් දියුණු වෙමින් පවතින රටක්, දුප්පත් රටක්. ඉතින් ඒක නිසා තමන්ගේ ආරක්ෂාව වගේම අනිත් සියලු දෙනාගේ ආරක්ෂාව සහ ජීවිතවල ආරක්ෂාව ගැන හිතලා මේ වෙලාවේ ඉතාම කරුණාවෙන් කටයුතු කරන්න කියන එක කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි හැමෝගෙම ජීවිතවලට මේක බලපානවා, ආර්ථිකයට වගේම. හැම දිනාටම නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජය වේවා සියලු දෙනාටම. මම චාමික සිරිමාන්න.